ගන්න පාම්පෙති ටික පොඟවලා හොඳින් වතුර ඉවත් කර ගන්න ඕන. හොඳින් වතුර ඉවත් කර ගන්න ඕන. අපි දැන් මේ පොඩි කරගත්ත පාන් එකට සිහින්ව කපාගත් ලුණු එකතු කර ගන්නවා. සිහින්ව කපාගත් කරපිංචා, අමු මිරිස් කරල් කිහිපයක්, මම මේ පාන් එකට එකතු කරගත්තේ සැමන්. ඔයාලට අවශ්‍ය නම් කුකුල් මස්, මාළු වගේ එකතු කරගන්න පුළුවන්. මිරිස්කුඩු තේ හැඳි භාගයක්, ගම් මිරිස්කුඩු තේ හැඳි භාගයක්, කෑලි මිරිස්කුඩු තේ හැඳි දෙකක්. මම මේකට එකතු කරගත්තා තක්කාලි සෝස් තේ හැඳි තුනක්. අවශ්‍ය ප්‍රමාණයට රස අනුව ඔයාලා මේ පාන් එකට ලුණු එකතු කරගන්න. මම මේකට එකතු කරගත්ත පාන් පිටි මේස හැඳි තුනක්. ඔයාලට අවශ්‍ය නම් හාල් පිටි මේස හැඳක් සමග පාන් පිටි මේස හැඳි දෙකක් මේ පාන් එකට එකතු කරගන්න පුළුවන්. අපි දැන් මේ එකතු කරගත්ත දේවල් සියල්ලම හොඳින් මික්ස් කරගන්න ඕන. මේ ආකාරයට හොඳින් මිශ්‍ර වෙනකම් මේ පාන් එක අපි අනාගන්න ඕන. දැන් අපි වඩයකට අවශ්‍ය ප්‍රමාණයට මෙම මිශ්‍රණයෙන් කුඩා බෝල සාදා ගන්නවා. දැන් මේ කුඩාවට වෙන් කරගත්ත බෝල අපි තරමක් ෆ්ලැට් කරගන්නවා. ඒක අපිට හොඳින් ෆ්‍රයි කරගන්න පහසුයි. මේ විදිහට ඔක්කොම බෝල ටික අපි ෆ්ලැට් කරගන්න ඕන. දැන් මේ වඩේ එක මේ විදිහට ෆ්‍රයි කරගන්නත් පුළුවන්. අවශ්‍ය නම් ඔයාලට පුළුවන් පාන් පිටි බැටර් එකක් හදාගෙන බිස්කට් කුඩු වල දවටලා ෆ්‍රයි කරගන්න. මම පාන් පිටි මේස හැඳි තුනකට බිත්තරයක් එකතු කරලා පාන් පිටි බැටර් එකක් හදාගත්තා. ඔයාලටත් අවශ්‍ය නම් පුළුවන් මේ විදිහට හදාගන්න. ඊට පස්සේ මේ විදිහට හදාගත්ත වඩේ ටික හොඳට බිස්කට් කුඩු වල දවට ගන්න ඕන. මේ විදිහට මම ඔක්කොම වඩේ ටික බිස්කට් කුඩු වල තවර ගන්නවා. එතකොට වඩේකට හොඳ ක්‍රිස්පි ගතියක් ගන්න පුළුවන්. මම දැන් මේක pan fry කරගන්න හදන්නේ. අවශ්‍ය නම් ඔයාලට පුළුවන් ගැඹුරු තෙලේ fry කරගන්නත්. මම තෙල් පොඩ්ඩකින් pan fry කරගන්නවා. ආකාරයට රන්වන් පාට වෙනකන් අඩු ගින්දරේ හොඳින් ෆ්‍රයි කරගන්න ඕන. නැත්තම් බිස්කට් කුඩයකට ඇතුලෙන් තියෙන මිශ්‍රණය
අමු වෙන්න පුළුවන්. මේ විදිහට අපි ඔක්කොම වඩේ ටික හොඳින් pan fry කරගන්නවා. මේ තමයි මම හදාගත්තු ස්නැක් එක. ඔයාලට පුළුවන් පුංචි වෙලාවකින් tea time එකට try කරන්න. තවත් රසවත් කෑමකින් හමු වෙමු. මම like කරන්න, share කරන්න, subscribe කරන්න. ඔයාලට සුබ දවසක්.